ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ රජයේ ඇතුලේ දේවල් රජය ඇතුලේම කතා කරන්න කොන්දක් තියෙන්න ඕනේ කියලයි. සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමාව අස්කලා තිනවා. එතුමා රජය විවේචනය කරලා තිනවා. රජය වැඩ පිළිවෙල විවේචනය කරලා තිනවා. ප්‍රතිපත්ති විවේචනය කරලා තිනවා. ඒ නිසා එතුමා විවාද කරලා තිනවා. ඉන්න අමාත්‍යවරයෙක් විදිහට කොන්දක් තිනවා කතා කරන අවස්ථාවක් නැද්ද මේ ආණ්ඩු තුන්ද යම් කිසි ප්‍රකාශයක් කරනවත් කොන්දක් නැද්ද? කොන්ද තියෙන්න ඕනේ ආණ්ඩු ඇතුලේ නේද කතා කරන්නේ. Taman කණ්ඩායමකට ක්‍රීඩා කරද්දී ඒ කණ්ඩායම ඇතුලේ තියෙන දේවල් ඇතුලේ කතා කරන්න ඕනේ. ඒ කොන්ද තියෙන්න ඕනේ ඇතුලේ කතා කරන්න. එළියේ කතා කරන්න නෙමෙයි. පාර්ලිමේන්තුවේ කණ්ඩායම කියන්නේ අතිගරු ජනාධිපතිතුමා ගත්තේ හරි තීන්දුවක්. මේ තීන්දුව මීට ඉස්සෙල්ලා ගත යුතුයි කියලා. 55 ලක්ෂයක් ඉන්නවනේ ජනාධිපතිතුමාට විරුද්ධව ඡන්ද දුන්නේ. විපක්ෂකාරී බාරය කරන්න නෙමෙයි මේ රටේ ජනතාව ඡන්ද දීලා තියෙන්නේ. ජේෂ්ඨයෝ හැටියට මේගොල්ලෝ ආදර්ශයක් වෙන්න දෙපේ අනිත් අයට. මේ අතර අමාත්‍ය ධුරේ නිරපීමට ලක් වූ සුසිල් ප්‍රේමචන්ද මහතාට සමගි ජන බලවේගය ටෙක්වන්නේයි අද විපක්ෂය ආරාධනාවක් කළා. ඒ මරික්කාර් මන්ත්‍රීවරයායි මහජන නියෝජිතයෙක් කියන්නේ තමන් පත් කරපු ජනතාවගේ පීඩණය වෙනුවෙන් ප්‍රශ්න වෙනුවෙන් හඬන ගන්න අයිතිවාසිකම් තියෙන පුද්ගලයෙක්. ඒ නිසා මහජන නියෝජිතයෙක් තමා පත් කළ ජනතාව වෙනුවෙන් අවංකව අදහස් දැක්වීම තුරින් එතුමාගේ ඇමතිකම ඉවත් කිරීම සම්බන්ධව ඒක සාධාරණ නැහැ, ඒක සම්පූර්ණ වැරදි වැඩක් කියලා තමා පිළිලා දකින්න නිසා දැන් මේ ඕට්ටු වගේ ජනතා විරෝධී ජනතාව නොමරා මරණ ජනතාව කබලෙන් විපට වට්ටවන ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු නොකරන තැනක සුසිල් ප්‍රේමජාත් මහත්තයාට තවදුරටත් ඉන්න එපා කියලා අපි කියන්න කැමතියි. අපි එතුමාට ආරාධනා කරනවා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් ජනතාවගේ පැත්ත හිටගන්න ඒ වෙනුවෙන් සමග ජන බලවේගයත් එක්ක එකතු වෙන්න කියලා අපි එතුමාට ආරාධනා කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.